और जब निजी अधिकार के बारे में बसएगा और वदीवन केवल उपस्थित पर सिर्फ හරි අපි කතා කරන ඉත්‍රටික තිරිස සතුන්ට ධර්මක රැක් වනේ සලසවා අනිතික තමයි රටේඔන්න ඊළඟට මේ බාන්් අධාර්මික ක්‍රියා ඇති නොන විදිර කටයුතු කරනවා අනිත්තක දිලින්ඳූ ජනත ජනතාවට ධනය දෙනවා ඊළඟට මෙයාලා ආග අවවාදද පිළිගන්නේ සිිල් මෙන්න මේ වජනටික බාණ්ඩමේ මහන බමුණගේ නෙවේ ද මහන බමුණන්ගේ කියලා කියන්තිබන මෙතන බමුණන්ගේ නෙවේ මකන්ද පචනටික විශේෂන පද තිිගත් ති ඉස්රාට ආන්ඩෝනි මනද ශේෂන පද මෙන්න විසේෂන පද සිල්ුවත් ගුණවත් වියත් අන්න ඒ වගේ මහන බමුණන්ගේ සිල්ලුවත් ගුණවත් පෙන්ඩෝනි උගත් එතකොට මේ වගේ මහන බමුණන්ගේ අවවාද තමයි පාලක පිළිගන්න ඔන්න ෑට දසක්තිවත් වවෙලින් හතරක් දෙකක් ලියන්ටිකෝ දැපපුළුවන්නේ රේ එතකුට මේ කතාකර අපි දසක් විතිවත් දසක්කවිතිවත් සමස්තයක් විදිර ගත්තුත් එහෙම ෙටියෙන් ගත්තුත් හෙම මෙන්න මේ කියන කරුණු හතර තියනවා දස සක්විතිවත් කෙටියෙන් කරුණු හත්තරකින් දක්වඩටපුුලා අපිට මෙන්නමම් කොහොමද එකත් තමයි ධර්මික රාජ්‍ය පාලනය අනිත්ක අපි කතා කරා මිනිස්සුටතරන්නවෙ තිරිසන් සතුන්ටත් ආරස්සාව සැසවා ධර්මික පාලනය නි මිනිස් තිරිසං කියන දෙකොටතම ආරසාව සැසවා ඊළඟට නීති විරෝධී ආධර්මිකති්‍රයා වැක්වා සුද්දුසු පුද්ගලයන්ගේ උපදෙස්ක කත්තා හරිනි කුණු අතර ධර්මික පාලනයක් කරනවා අනතක මිනිස්සුන් තිරසන් කියන හැම කොටසකට ර සවස පේනවා ඊළඟට නීති විරෝධි ආධර්මකකයා අධර්මික ක්‍රිය නතර කරනවා අනිත්තක වලක් වනවා අනිත්තක තමයි සුදුසු පුද්ගලයන්ගේ උපදෙස්කන්නවා කාගේෙන් උපදෙස්කත්තේ සිල්ුවත් ගුණවත් උගත් මහන බබුණන්ගේ අවවාද ගත්තේ ඉතින් වයාට තේරනු ඇති මේ වි ටන ඇතරම රට. සාර්ථක වෙන්නද අනිිවාරයෙන් මේ රටේ දියුණු සැලසිනනි මේ බන් කොච්චර වටනප දිස්ලද මෙන්න මේ දස සක් විති වත්තික මතක තියන රාජ්‍ය පාලකට දුන්න පදස් දැන් ඊඟට ඊළඟ වැදගත් කාරණය තමයි දැන් මේ අපි කතා කරපටික මේ තියෙන්නේ පරිසරය ගැන්න ඔය කරුණුට්ටික මේ කියන කෙටියම මෙතනකයන්නේ ධාර්මිකත්වය වැදගත් කියන එක මොකදද තදය අනි භාගයට ියනු රචන පශ්නේදී අනිවාර්රය මේක මතු කරන්නට මොකක්ද ධාර්මිකත්වය තමයි පාලනේදී විත රක්නෙවෙයි බුදු දහමේ හැම්මත් තැනටම අදාලකරපු වචනය මොකක්ද ධාර්මිකත්වය අන්නක මතකතිාවතට පාල කැරත් ඒේක අදාළ කරා එතකොට මෙන මෙතන කතාකරට පස්සමේටිගේ අපි ඔක්කොම කතාගර සියලු ජීවිීන්ට සියලු ජීවිීංකි වේ පණ ඇති යි වගේෙන් පාලන ඇති විශේසයම මිනිස්සු තිරිසන් සත්තු කියන කොටස් දෙකටම. තකුට අපි යම් මෙතනේ හට හරි දැන් ොල විත කරඩන්නට කරුණුවෙන සතමයි මංමටියක් වැදක කරුණුටයක් මෙතන වැඩි මතු කළ ගන්නේ රටක් සුිට මුදිත වදෙන ොනා දෝනී සැපවත් වෙන්ටන රටක් මො දෝනනි නීති විරෝධ ක්‍රාතිබොත් රටක් සැපත්වෙනි නැකිෙන හලා දන්නවන හරකන් සිද් වෙනවනන් මීතරම මිනිමරම සිද්ධ වෙනවාවන ජීවිතන වෙනවන සමාජයේ සුකි මුදන යාලා බයන් ජීවත් වෙන්නේ. එතකුට එහෙමසාපරාදිික්‍රිය නැත්තං රටේ ජනතාවයට අපත් ජීවිත කරටන ඒ වගේෙන් පාසල් දරුවන් වන අපි. අපප ධර්මක ජීත ැර කරු ඇතුරම මෙතනි අනාදරස තමයි පසා දරුවන්ගන් අපිත් නීති අනුළ නීතිකරකු කටයුතු කරන්න ඕනි ධර්මිකෝ කියන කතාව එතකොට ඊළඟ වැදගත් කරුණට අපි යන් මෙන්න මෙතන මෙච්චර කතා කරේ මේ ඒ කරුණුටිකම තමයි මෙන්න මේක වැදගත් රාජ්‍ය පාලකයා අත්තනෝමතිකව ක්‍රියා කරන කෙනෙක් වඩ හොඳ නෑ ඒ ආධිපතියෙක් වෙන්ඩ හොඳ නෑකනෙ එක බුදුදහමේ න්න මේක මතකතියා එතකොට එයා වැඩිහිටි අවවාධනු ශාසනා ගණ්ඩෝනි හැබැයි සිල්දුවත් ගුණමත් උගත් වචන්තුර මතදය අන්න ඒයාලගෙන් තමයි අවවාද ගන්න නැත්තන් ඉතින් ඒ පාලගැ ඉවර තිනිසා ඔන්න බාන්න දස සක්විති වත් අපි කතාගේ දැන් අපියන් සප්ත අපරිහානිී ධර්මවන්න බුදුදහමේ පාලනයකට උපෙස් දෙෙන තවත් ඉගැන්වීමත් තමයි සප්ත අපරිහානි ධර්ම කියන්නේ රි තකුට පොඩ්ඩක් අපි මතක් කරන්ද පොඩ්ඩක් මම ප්‍රශ්නයක් අහන්නම් දල්හනේමි රජතුමා ගැන සඳහන් වන සූත්‍රය මොකක්ද කියලා බානුකගේ යහුතේ මොකක්ද කියන බානුක මතකද දල්හනේමි රජතුමා ගැන කතාන්දරයේ සඳහන් වෙන සූත්‍රය දිගනිකා ක්වත් සීහනාත සූත්‍රයේ මොකදපති සරස දීගනිකාහරිමහරි දීගනිකායේ චක්ව ඇති සීහනාද சූත්‍රණ ඊගටිය ගොඩක් හොඳයි බානුක හොඳට අවධනින් ඉඳලතිීනවා මෙතකුටට අප මෙතන හාට කතා කරගනයංකෝ. දැන් ඔන්න සප්ත අපරි හානි ධර්ම ගැන අපි කතා කරමු. ඊීළඟට මංපොඩ්ඩක් තවහාමුව අපි හසානිිගං. මේ පාඩම අපි මොකක්ද කතා කරන්නේ මොකක් පිළිබඳව කතා කරන්න අපි ප්‍රධාන කාරය මොකද මේ පාඩම කතාගන්න අපි මොන මොකක් ගැනද කතා කරන්නයද මේ පාඩම ඊග දීතුම් කියන්න බල මේ පාඩම අපි මොකක් ගැනඳ කතා කරන්නේ ැ බුදුදහම ගැනද තවකාටද පුළුවන්නේ දෙනුග මොකක් ගැන මේ පාඩමි කතා කරන්න විතාම හොඳයින්නේ ා ගලක් හොඳ එතකරට ඔන්න මතක තියට අපි මේ කතා කරන්නේ යහපත් රාජ්‍යපාලකයකුට බුදු දහමේ දෙන උප දෙෙස්මොනාද. දැන් අපි දෙවැනි උප දෙස ගැන කතා කරමු සප්ත අපරිහානි ධර්ම ගැන. මුලින් අපි කතා කරා දස සක්විතිවත් ගැන. දැන් අපි කතා කර සප්ත අපරිහානි ධර්ම සප්ත කියැන කියද සප්ත කියන්නේ කියදද කියලා අපයහමුකෝ ලක්තිතගෙන් ලක්තිත ඒ සප්ත ගැන්නේ කියද. අතර හත්තර කියලද කියන්නේ හතර තකුටට අර්සන සප්තක යන කියත් අපේ හානි ධර්ම කියීද වාල ඉදිෙන ගත්ති ස්කෝලි නමේ අට එඇත්ති ගන්න නො අපේ හනි ධර්ම කියද ඔයිස්සරදීනක් වචනය අකුරුතුන අෞදතුනු ලිද තනුලිද සංජනා දන්නවාද හයි හත්යි බොහෝ හොඳ හයි හයි එතකොට ඔන්න අපරි හානි ධර්ම හතක් ගැන ඒනිසා කියනවා මේ වට සප්ත අපරිහානි ධර්ම කියලා දැන් අපි බලමු මෙතනි හාට බුද්ධ කාලන සමාජය ඔන්නවාලට ප්‍රශ්නයක් නැ මෙතන උත්තාහ යන ප්‍රශ්න කියව විභා තත්තාහන ප්‍රශ්නයම ප්‍රශ්න තමයි මෙන්න මෙතැදන්න බුද්ධකාලින භාරතයේ ප්‍රධානපාලන ක්‍රම දෙකක් තිබ ඔන්න විහරි පසක් ැර ඇඩි. බුද්ධකාලින භාරතයේ ප්‍රධානපාලන ක්‍රම දෙකක් පැවතුනි ඒ මොනවාද කියලා හන්න පුළුවන් එතකුට අපි දෙන උත්තරි මොකක්ද එකක් තමයි රාජාන්්ඩ ක්‍රමය ඔන්න බුද්ධ කාලන සමාජයේ පැවතුන ප්‍රධානපාලන ක්‍රම දෙක එකක් තමයි මොකක්ද රාජණ්ඩු කමය අනිත්්‍යක අනිත්්‍යක අනිත්්‍යකමකදද සමූහා්ඩු පාලන ක්‍රමේ සමූහා්ඩු පාලන ක්‍රමේටම තවත් කියන නමත්තිේ නොමකදද ගණතන්ත්‍රපාලනය කියලා මොකදද ගනතන්ත්‍රපාලනේ ගණතන්ත්‍රපාලනය කියන්නේ සමුහණ්ඩු පාලනය කියන්නේ එකක් ද දෙකක්ද එකක් ඒකත් මතක දයාගම තිකුට ඔන්න බුද්ධකාලින භාරති පැවතුන ප්‍රධානපාලන ක්‍රම දෙක එකත් තමයි රාජාණ්ඩු පාලන ක්‍රමේ අනිතික සමුහාණඩු පාලන ක්‍රමේ එතකොට අතීතයේ මේ කියන පාලන ක්‍රම අතරින් මෙන මේ වජ්ජි කියන රජදරු වජ්ජි කියන රජදරු තමයි නතන්ත්‍ර පාලන ක්‍රම ක්‍රියත්ම කරේ එතුට ලයි විභාගට හයි බුද්ධකාලන භාරතයේ ගණතන්ත්‍ර පාලන ක්‍රමය ක්‍රියාත්මක කළ රජදරුවන් කවුරුන්ද කියලා වන්නේ කියලා තහනු ගලන්නේ දර අහට පස්න එතකට වී රජදරු තමයි වජ්ි රජදරූ තමයි ගණනතන්ත්‍රපාලන ක්‍රමය ක්‍රියාත්මකරේ වජ්ජි රජදරූ තමයි ගණතන්ත්‍රපාලන ක්‍රමය ක්‍රියාත්මක කරේ එතකොට බුද්ධකාලින භාරතය ප්‍රධානපාලන ක්‍රම දෙක තමයි සරු දැන් කියන්නේ මොකද සතෘු ප්‍රධානපාලන ක්‍රම දෙක බුද්ධකාලන භාරතයේ තිබ රාජාණඩු ක්‍රමයයි සමුහුබල හරියට මහරි රාජාන්ඩු පාලන ක්‍රමයයි සමූහාණ්ඩු පාලන ක්‍රමය ගොඩක් කොඳයි ගුඩක් කවදාන ඉන්නවා නේද. ඊළඟට ගනතන්ත්‍ර පාලන ක්‍රමය අනුගමනය කරපු පාලක පිරිසහ හඳුන්ුවනේ මොනනමින්ද යෙත්මී මොනනමින්ද ගනතන්ත්‍ර පාලන ක්‍රමය අනුගමනය කරපය හඳුන්ුවන්නේ හරිටම හරි වජ්ජි රජදරුව තමයි ජ්ජි රජදරු ඊළඟට ගනතන්ත්‍ර පාලන ක්‍රමය හඳුනුන තව නමක් හැහෝත් එහෙම තුමීරගින් දනතන්ත්‍ර පාලන ක්‍රමය හඳුනන තවනමක් මන්හරිර என අප හම කලින් හිටප කනෙන් කාගෙන්ද කාගෙන්ද දැන් උත්තරේ වාගඩ වෙලාවත්තිය නවා තව කවුදුමට බානු කගෙනු තැහුවා අමල්මිකින් හම්බන්ඩ ගනතන්ත පාලන ක්‍රමයට කියන තව නමක් ස පා මකදපති සමරි සමහ්ඩු පාලනේ සමුහන්ඩු පාලනය ඕන්න වැටි අප මතක තියාගෙන යන්දේ මෙන්න මේ වජ්ජි රජ දරුවන්ගේ පාලනේ පිරිහුුණේ නෑ පිරිහෙන්නේ නැතිවිදිහට රැකගෙන ඉන්ඩ හේතුවිච්ච පාලන ප්‍රතිපත්ති හත මොනාද සප්තා අපරිහානි ධර්ම එතකුට ඔයාලගින් මීට පස්සේ සමමාට අහනි නැතිවේ මෙන්න මේ මතක තියන් ඉභාගට සප්තා අපරිහානි ධර්ම නම් කරන්න කියන එකට වඩා මෙන්න මෙහෙමහයි කොහොමද වජ්ජි. රජදරුවන්ගේ පාලනේ පිරිහීමට ලක් නෝන විදිහට ඔවුන් අනුගමනය කරපු ප්‍රතිපත්ති හතෙන් දෙකක් නම් කරන්නිකුවත් වාලට ඔඩුවටක්්ගල මතකෙටින් දොනනි මනාද මේ හන්නේ සප්තා පරිහනි ධර්ම ගැනනේ කියල මතක් වඩ ඕනි එහම නැතිවුණොත් මෙන්න මේ මෙන්සම් මේ එක මත දයන් බල සප්තා ප්‍රරිහනි ධර්මධරන්නවා හැ එහමහෝුත් වජි රජදරුවන් අනුගමනය කරපු පාලන ප්‍රතිපත්තිවෙලින් දෙකක් දක්වන්නක වෝ ඒ අහනි මනා ගැනද මේ සප්තා ප්‍රිහානි ධර් ගැ මතකද නතරට මනාද කියලා බලුව අපිට අ ගල හට වැදත්ක්නොටිගේ වජ රජරු අනුගමනයකරපු සප්තා පරිහනි ධර්ම තමයි මීතිෙන්නේ ඒවා ටික අපි බැලුවත්තේ කත්තමයි නිත නිතර රැස් වෙන නිතර නිතර රැස්ව වවා ඇයිම නිතර තරැස්ව වන ගැන නිතර එකතු වෙලා කතා කරර ඉන්නවාකිරිගෙනවීමේ එයාල මොකද රැස්වෙන්නේ නිතර රැස්වෙනවා නිතර රැස් වෙනවා එක මොකද කරන්නේ. නිතර රැස් සම්මගව රැස්වෙලා සම්බගිව සාකච්චා කරලා සම්මගිව විසිරයානු. සමගව. ඊළඟට පෙර නොපැනවූ නීති පණවන්න නෑ එයාලට අලුතෙන් නීති පණපනවන්දෝනි නෑ. අන්න ඒකයි එයාලගේ ප්‍රා්ාජි පිරිහිහුණේ ඇත්තේ වජ්‍ය රජදරුවන්ගේ. පෙර නොපැනෝ ගැන පනවල නැති නීති ආය අලුතෙන් පණවන්නේ නෑ. ඊළඟට පණවන නීති කඩ කරන්නෙත් නෑ පණවන නීති කඩ කරන්නෙත් නෑ නොපැනවූ නීති පණවන්නෙත් නෑ හරි ඔන්න එක්කා. ඊළඟ අනිතක බාලට කොමේ වැඩි හිටියන්ට ඔවුන්ගේ අදහස් වලට ගරු කරනවා. කෞුද මේ මේ වජි රජදරන බුදුහාන්දුරුත්ෙක් දුදහරගේ ඇහු ඇවිල්ල පාලකො කිහිප දෙනෙක්ම. මොවුන්ලා යුද්ගගේ පරාධක කරට පුළුවන්දේ සල් යුද් යනකගේ ෙතු කිව බදුහර දේශක තින යන්න්න එපා කිසිම වැඩක්න මෙයාලා කවදාවක් පා කරන්න බෑ. ඇයිද කිය ඇන්න ඒකට තම හේතුව මේ දැක්වේ මොනා දෙ හේතුව. මේ වජ්‍යදරු වරජදරු අනුගමන කරපු මේ සප්තාපරය හනි ධර්ම එතුට මේයා අනුගමන කරන ඒ හත්ත මයි මේ වැඩි හිටියන්ට ඒළඟට ඔුන්ගේ අදහස වලට ගරු කරනවා අනිත්්‍යක කාන්තාවන්ට ආරස්සාාව සලසනෝ අනිත්්‍යක තමයි වජ්ජි රාජ්‍ය ඇතුළත පිටත පූජනිය ස්ථාන ආරක්ෂා කරනවා පුද සිරිත් ඒවා දිගටම කරගෙන යනවා අනිත්්‍යක තමන්ගේ රාජ්්‍යයට පැමි ේද පැමිණි ලයින්න පූජනය උත්තුමාන්ත මෙයාල පහසුකම් සලසන බලන්ද ඒනිසා තමයි මෙයාල පිරිහෙෙන නැඇති පිරිහෙෙන නෑ වජ්ජීන් පිරිහෙන නැත්තේ ඇයි නිතරන ත රැස්ව වන සමගව රැස්ස සමගක සාකච්ච කල සමග විසිරයනවා පෙරනොපෙනව නති පණවන්නේ නෑ පනවන ලදන ීති කඩගරන්නේ නෑ කඩගන්නතු අරසාගන වැඩි හිටියන්ට ඒවගේ ඔවුගේ අදහස්ස වට ගරුරන කාන්තාවන්ට අරස සරසනෝ තමන්ග රාජ්‍ය තුළ පිටත තියෙන පූජන ස්ථාන දැක්දම මේ රාජ්‍ය ඇතුළත්ත විතරන්න මේ පිට තියන පූජන ස්ථාන රස්සගන ය විදිාස කරන්න. ඊළඟට තමගේ රාජයට පැමිණි පැමිණි පූජනය උතුමන්ට ගරු සත්කාර කරනවා. දැන් ඊළඟට බහට හොඳ ප්‍රශ්නයක් හැදන ැනක් මේ එක හැ ඇහුන් ෑමති දැන් ඇහෙඩිට දීනවා. මේ බන් සප්ත අපපරිහානිී ධර්ම දස සක්විතිවත්වල අවධාරණය නෝවන වැදගත් පාල ප්‍රතිපැති හිපා. එකඇන මොකද දස්ස සක්විතිවත්වල නැති සප්තාපරිහානි ධර්මවල තියන. කරුණු දෙකක් වෙතරවාට විාලියන්නකු ලොක්කු අමාරු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් පේපය අමාරු කරන වන හෙමනැත්ත ප්‍රශ්න හදාගන්න ඇත ඔන්න හදරවන හොන්ත ප්‍රශ්නයක් තමයි මොකක්ද මෙන්න මේ විදියට ඇහුවෝත්. කොහොමද. දස සක්විතිවත්වල අඩං ගොඩුවන සප්තා අපනිහානි ධර්මවල එන ප්‍රතිපත්ති දෙක් නනාම්කාණට යවත්තහෙම හරි ලේසි මතකති යන සප්තා අප්‍රරිහානි ධර්මව වලන අපි කතා කරමේ කාන්තාවට අරස්සාාව සැල්සි යුතු කෙනෙ. දසවක්විතිවත්වල වෙනම ලියලා තිබ්බේ නෑ මොකද වෙනම ියහල තිබෙන නැතේ කාන්තාවන්ට අරස්සාාව සැලසි යුතු කියන කාරණේ දස සක්විතිවත්වල වෙනම පැහැදිලිය ියලා තිබෙන සප්තා අපරිහානි ධර්මවල තියෙනවා. ඔන්න එකක්ක්. දසදක්විතිවත්වල නැති අවධාරණය නොවන සප්තාපරියානිධර්මවල කියවෙන ප්‍රතිපත්තියා මකදද කාන්තාවන්ට අරසාව සැලසීම. ඉළඟට මෙෙන මේ කතාව බලන්. රාජ්‍යපාලකයන් සමගිව ක්‍රියා කළ යුතුයි රාජ්‍යපාලකයන් සමගිව ක්‍රියා කළ යුතු. ඉළඟට නීති නිසිලෙස අරසා ගන අනිතක මේ පූජනය ස්ථාන ගෙන පූජනය ස්ථාන අරස්සා කිරීම ගැන සඳහන් වෙන්නේ දසක්වීතිවත්වලට වඩා සප්තා අපරිහානි ධර්මවල අන්නේ මතක තියාන අනිමාරය ඉතාම වැදක කරුණන්ටිකත්තමයි මේ විභාගයට ඔවා ඇහේනවාමයි හරි එතකොට දැන් මංපුංචි ප්‍රශ්නයක් කහන්නම් අර්සනගෙන් අහම් බලන්ඩ මොකත් දහන ප්‍රශ්නය බුදදු දහමේ රාජ්‍යපාලනයකට දෙන උපදෙස්තෙන ඉගැන්වීම් දෙකක් නම් කරන්න කිවුව ඉගැවීමම් දෙක් අපි කතා කරම්ම නනාදේ ඉගැන්වීමම් දෙක මතකද රාජ්‍යපාලකකුට බුදු දහමේ උප දෙෙස්තෙන ඉගැන්වීම් දෙකක් ඉගැන්වීම් දෙකා දිිතුම්ග හව බුදුදහමේ පරාජ්‍යපාලකට උප දෙස්තෙන ඉගැන්වීම් දෙක් නම් කරන්නට බුදුදහමේ රාජපාලකයකුට උප දෙෙස්තෙන ඉගැන්වීම් දෙකක් නම් කරන්න කියලා අපි ලක්දීතකෙන හවුත් නිත නිතර ඇසන්න ඔන්න ඕ හරි පුතා ය හරි එඉඩ පුතේ එතන ඒ සප්තා අපරි හානිදන්න මං අහන්නද මේ බුදුහාදුුරු රාජ්‍යපාලකයන්ට උපදදිස්තුන්න ඉගැන්වීම් කහිපයක් ීර ඉගැන්වීම් ඉගැීම් කීපයක් කුට ඉගැන්වීම් දෙකක් ගෙන අපි කතා කරද මනාද කියලා ඇටහු නැ දෙ පැ ලද ට එතකට කාට කාද කවරර ගන්නබ් ඉගැන්වීම් දෙකක් ඔන ප්‍රශ්නය න පහානය ධර්ම වි ඔ ඇති නිසා දස සක්විතිව අනතික තමයි සාප්තා ප්‍රහානි ධර්ම හරිඔන්න මත අද මන් ප්‍රශ්නය හරිට ඇහු ැතු ඇතිසල්ලා න්න හෝ එ එකකයින ඔය විදිර මයි බහ ප්‍රශ්නයහන්නේ කොහොමද ඉගැන්වීම් නම් කරන්න වත් කිවොත්වදාලා ඉගැන්වීම් ගැන සප්තා පරිහානි ධර්ම අනිත් එක තමයි දැන් අපි ඉගෙනගත්ත ඉස්සලම ඉගෙනගත්ත දස සක්විතිවත් ඒව තමයි ඉගැන්වී ඉගැන්වී එතකොට සප්තා පරිහානිි ධර්මවලින් ක් නම් කරන්නකොත් ඔන්න සමගගේ රැස්ව සමගව සාකච්ඡාකොට විසිරයාම ඒගැන කරුල්ටි කාරි ඔන්න ඒ කරනු ටික වෙන්නමම පැහදිලි කරලා එකතු කරලා තියාගන්න අනිවාරය එභාගට වැදගත් වෙනවා. ඊළඟ කාරණේ ඊළඟට ඔන්න දැන් අපි බුදුදහමේ පාලකෑන්ට දෙන උපදෙශනේ ඉගැවීමනේ ඉගෙන්වීම් දෙකක් ගැනතා කරා දසක් විදිවත්හා මොකදද සප්තා අපේ හානිධරණ දැන් ඔන්න ඊළඟ ඉගැන්වීමට එනවා ඊළඟ ඉගැන්වීම තමයි සත්තර සංග්‍රහවස්තු. ළඟ ගැන්වීම තමයි සතර සංග්‍රහවස්තු සතර සං්‍රහවස්තුූ නම් කරන්න කිවුවත් එහෙම තුමර දෙන උත්තරෙම කක්ද සතර සංග්‍රහවස්තුූ නම් කරන්නද සෘු සතර සංග්‍රහවස්තු නම් කරන්න වගේ නමත් එකයි ප්‍රශ්නෙත් එන්නේ මුල්ලකුර එකමකර සෘු සතර සංග්‍රහස්තු නම් කරන්ද ධානය ප්‍රියවචනය අර්ථජාජාව සමාත්මාව හරි ගොඩක් කොඳයි දානේ ප්‍රියවචන අර්ථචර්යාව සමානත්මතාව හරරිපියන්ගේෙන සතර සංග්‍රවස්තුූන්න පාලකකුටුදින තවත් පාලකකුට උපදසිස්තයෙන ඉගෙන්වීම බෞද්ධි ගැන්වීමක් අපි ගැන කතා කරනයක් හැබැයි මතක තියාන්න මෙතන වාල අයු මම එක දන්නවනි කියලා අතාරෙන්ෙප ඇයි වාල්ටෙක තේරී දැන්තාවටිකින් මොකක් දිග රේතුව දානය ගැන මොකද කියලාවොත් පාලකව සම්න්ධෙන් දානය ැනම කදගෙ ැවතුවට තුරගන පුුවන්ද. කාට නිකමට වගේ පුළුවන් කියනන්න පුළුවන්න බන් පොඩ්ඩක් මිනාඩියක්ම පොඩ්ඩක් බලන්න නිකමට වගේ අදහස තීනවද කිය කවුවර ගැනපන්් පාලකය සම්බන්ධෙන් දානය යැනමකත් යා මං කියන්න කතා කරණයක්? සර සංග්‍රාවස්තුවලට කියන තම නමත්තියෙන ඒක ස්සාසන මතකතියාහන්ඩ මෙන්න ඉරක්ගාාවට පැසලින් සිවූ සංගරාවත් මනදසිවූ සගරාවත් වචනනි දැම්ම කියන්න තුම් පරක්වෙතරසිවූ සගරාවත්සිවූ සංගරාවත් නම් කරනිකුවත් සතර සං්‍රවා සංග්‍රාවස්තු තමයි නම්කාන්ඩෝඩ සිවූ සංගරාවත් කියන්නේ සතර සංග්‍රාවස්තු රි ඔන්න මතකතියන්න සිව සංඟරවත් සතර සංගරවස්තු පලළම එන්න මොක්ද සිව සංගරවත්වල හෙමත් හුබලා සිව සංඟරවත්වල පළමු වෙන්න වන්නේ කියලා උත්තරදී යටතුට නය පළවිෙනක හරි දැන් මෙන්න මේ වචනේ මතකති ආගඩ පාලකය ගැන කතා කරනකුට දානය කියන්නේ මේ ආගමික දානය කියෙනෙක විතරක් නෙවේ ඒ හොඳර මතදයාට රටේ පාලකයගේ අරමුණමොකක්ද රටේ ජනතාවගේ ආර්ථික අභවෘධය පාලකය ගරමුණමකක්ද රටේ ජනතාවගේ ආර්ථික අභියවෘදිිය අභිවෘදදි ැන දියුණු දියුණු මොන දියුණු ද ආර්ථික පැත්තයෙන්ක් එකක් එතුට උදාහරණයක් එතකුට එයා මකද්ද කරන්නෝ නිහිෙනම් එකක් තමයි ආර්ථික දියුණු ඇතිවෙන විදිහට ප්‍රාග්ධනය සපයන්ුර නොන්න මේක මාකරගන්ද ප්‍රාග්ධනය සයන්ුවන් ප්‍රාක්් ධනයකයනමකක්ද ප්‍රාක් ධනයක කියන්නේ එයා රැකියාවක් කරට මූලික වසෙන් අවස්්‍යය පාධනයක්තිනවන්නේ අන්න ඒ බුල් ධනය මූලික වසෙන් යාගේ කාරම්භ කරන්නට පවත්තගට අවස්ස ධනය එම ඇත්තම් අවසිික්‍රම සපයනකටෙන ප්‍රාක්්ධනය සපයනෝ කියෙන ඔන්න එක්කා. හරි දැක්කද දානය කියනෙ ීලට තවති නවා දානය කියෙනකට මෙතන වැදගතන එකක්රු මෙන්න මේක සපේනක අනිත්තක තමයි තු රුධාරණයමකද ගොවිතැ කරන කෙනෙකිින් ො ඔන්න ාගට ත්ර වටම මෙමලියන්නන ගොවිතංකර කෙනෙක්ින්න්නවන පිසින්නවවා ගොවිතැ කරන පිසිවාන එතුට යාට මනා දෙන්න ඕනි භූමියයක්ක් තෙන්ද නි වගා කට ිමක් නැතු කොහෙද වගාකාරන්නේ න තෙන්ස වගකර භූමියක් බිත්තර වී එනට පෝහෝර ජාලය මෙන්න මේවා සපෙල දෙෙන්ද ඕනි පාලකයා ඒකට තමයි කියන්නේ ආර්ථික දියුණට අවස්්‍යය ට්‍රාක් ධනය සපයන් ෝනි පාලකයා හරි ඊළගට වෙලාදා මේේදනයට මොදකාණ්ඩඕනි වෙළඳ මේ දෙෙනට වෙළඳ පොලක් ලබලද ෝනි ලාට යාට පාක්්ධනයක් ලබලදින්ඩෝ. රජ සවගැගන ගත්තන් පස්සේ එයාලට නිසි බත්වැටු දීමනා දබා දෙෙන්ඩෝනි මෙන්න මේවටමකාත කියන්නේ. මෙන්න මේවත් දානයට වැටෙනවා. කාගෙද මෙවා අපිට අපිනෙවෙේ රාජ්‍ය පාහලකයාට කාටද රාජ්‍යපාලක ඇතු රාජ්‍ය පාලකයාගේ දානයට ඇත්තන මනාද ආගමක කටවුතු නෑකකිෙකිෙනවේ කියනපුතා ඒවක් වෙත්ත රක්ණවේ වෙතර කරග හිටියෝ රජ පලකයා මේ පන්සල් වන වෙතර ආම කටතු වෙතර ක ට රට ීත බනා ව දදි නිසා මේ කරන දෝ ආර්ථක දියුණු සැලස විදිර ක්ධන සපයන් ෝනනි ගවියන්ටනා ිතර වී පහර ාලය භූමිය දෙෙන් ොනි ළඟට වෙළඳ මේේදනට ප්‍රක්ධන වෙළඳ කළ ලබාදන ාජ්‍යසේදනයටට නිසි බත්වට ලබා දෙෙන්න් ෝනි එළඟට ඔන්නයි කියන කකාරුන්ටික මතතින අනනිත්‍යක තමයි. මෙන්න මේ විදියට කටයුතු කරු රාජපාලකය මොකද වෙෙන්දී මොකක්ද වෙන්නේ හෝරු අඩුවෙනවා හොරකම වංචාව දූසන එලාට ප්‍රාණගාත අපි අර කලින් කතා කර දිලිඳකම නිසා මොකද වුණේ දිලිින්දුකම නිසා හොරගංකරා මතකන අර අගගන් සූත්‍ර කතා කරාපි කලින් පානමකි කතා කරයෙක්වලට මත ගැද දිලිඳකම් වැඩිු නාම හොර කරන ඩ හරකම් වැඩ හරකම් වැඩිව නාම්පසේ අවියාවද වැඩියු න අ්‍යාවද වැඩු නම් පස්ස වියදත්තම් පස්ේ පාණ ගාත වැඩිුන පාණ ගත වඩුවම්න් පස්සේ ඉට පසේ බොරු කියයන්දගේලාම් කියෑන්න්න ඔන්නගේ කරුණු ගොඩක් අපාධ පටන් ගතති මුල දැක්කල් එන් සතමයි මේ පාලකය මේක හැදුවනම් මේ ප්‍රශ්න ගොඩක් අඩුවෙන රටේ බණ්ඩ මේ මූල බීජ ප්‍රශ්න රටේ පරටක ප්‍රශ්න වලට හේතුමේ මෙතකොට මේ දානය කියන දේ පාලක තුළ නැති වඋනොත් සිව සංරවත්වල පලවෙනි දේ නැති වුුණොත් ගුණය මොකද වෙන්නේ රටේ ආර්ථික වසය පිරිහෙනවා ඇයි ධනය කියැනමොකක්ද මේ ප්‍රාක්ධනය ලබාදන අරණමේ බන්් මෙන්න මේ ටක තම භාගට ලස්සට මේටික ලියන්ට පුළුවන්නේ එතකට අපි ඒකරනුට කතා කරමු කතා කර ඊළඟට අපියන් අනිතක ප්‍රියවචචනය ප්‍රියවචන කියනමකක්ද ප්‍රියවචචන්න කියන්න ඔන්න මතක තියන්න ප්‍රියවච්චන කියකට ැ වාල භාගධර මන් කලික වගේ ුරද්ධත්තිනවන්නේ ප්‍රශ්නාවට උත්ත ියනකොට ටිකක් කර පේපරේ කොලපුරුවන්ට උත්සාහය ඒක වැඩක් නෑ ඒ කතාවයි කිසි වැඩ නෑපුතා ඒක අතරලදන්ට මේ කොළපුරුවනින් පිටිපුරුණක වැඩන්න අදාලා කරන ලිය වෙනටද මේ වචන දක්වක් හොයන්න බා පරිස්සක ම කක්ද නොද. ඔයා ප්‍රියවච්චනය යනු කිය පටන්ගාන්නන පවචන කර ලියරකුටත්තකොටම බලාගෙනනිමකක්ද අනිවාරෙන් කිය අන් ෝනිමනාද බොරු කියේලම් හිස්වචන රලුුවචන වින් වැලගෙන කියෙන කතාමේතිී මෙන්න මේකති හතම බල මේ කොහැරි න ලක්ුණ දුන්න ක ප්‍රිය වචය ගන කතාගන ොන්නන්නේගේ මත යනවා වැල්ලට ෝචල ලිවතිබ සමට බිදදු යි මේ වචන අතරනෑ. බොරු කියේලාම් හිස්වචන රළුවචන. බොරු කේලම් හිස්වචන රළුවචන. මෙන්න මේ කියන වැදදි මේ වචනෙන්ව වැදි හතරන ඇත්තු ෙන්ඩන ඒකට කියනමක්ද ප්‍රිය වචන කියලා හන්න අ පහැ ින්ද ැ මට පස මත ප්‍රව වචන කිය ොක්ද නකවා න ො ස්තක සල පීවචනගෙන හයි තිකට දානේ ප්‍රී වචන අතචා සමාමතාව කියන මනාද සිවු සංගහවත් එහමල ඇතන් සතර සංග්‍රහවස්තු මේ සතර සග්‍රහ වස්තු කියන පාලකයකට දෙන පාලකයකුට බුද්ධහමේ දෙෙන ඉගෙන්වීම සාර්ථක පාලනයකට බුදු දහමය කරන ඉගෙන්වීමත් තමයි සතර සංග්‍රවස්තු ඒකෙන් ප්‍රියවචනක යන්නම කක්ද පියවචනිකයන්නේ වචනයෙන් වන වැරදි හතරින් ඇත්වෙනක එදකුට මොනා දෙහතර බොරු කියනෙ නෑ කේලම් නෑ හිස්නෑ රල්ු වචනකයන් නෑැ කියන එක තුට මෙන්න මටික මත දෙයා එතන වැදගත්ම කාරණී ඇයි ප්‍රියවච්චන වැදගත්ව වෙන්නේ මෙද මේකයි සමහර දැව උදාාරය සහර පුද්ගලකට සහර මිස්සුපා න්න එක වචනකමෙන්ට පුළුවන්න්නේ ඒ දහ්ද දෙකින් මනිකුට ගහන යිනටත් වඩ හරි රපතල මේ වචන ඒකට හොඳ මුදාහරය තමයි නන්දි විශාල ජාතකයෙන් අපිට හාබුව වෙන්නේ මොකද මිහිරි වචචනයට සතුන්ද කැති දැ වන බාන පියවචන ගැන යටලියන් දාවොත් හරිද එම නැත්තම් සතර සංග්‍රවස්තු ගැන ලියන එක ගැන්වීම පැහදිලි කරන්න කියලවාට හනුව චන පස්සනු යාහනවා සතර සංග්‍රා සිව සංගරාවත්තුලින් දෙකක් නම් කරන්න යින් එක් ඉගැන්වීම පැදිලි කරන්නගලාන අනතකුට දම් පියවචනග ලියන ඔයාබනද ලියන්ටුවයි මෙන්න මේගලියන් පිය වචනය කියන්න මෙන්න මේ මේ වැරදිහත්රීම ඇත්න එක අනිත්තක සත්තුම් පවාකමැති ඔන්නහම කෙටන් වැද ලිවෝමැති තුලේ බන් ප්‍ර වචගැලනට මෙන්න මේ කරුට ියලද නොදකිල බාන්ටුවට එකක් නන්දි විසාර ජාතක කතාව අනිත්තක තමයි මේ වැරදි වචන ව වැදි හතරින් ඇත්වීමම කියෙක කලියන්න්නනිි එතකොට මෙන මෙතන ඒ කතාවැරදාන්න නන්ද විසා ජාතක එතකොට තමයි එයාඒ සත වනත් කීකරුව කටතු කරන්න යකින් පේනෙ මිහිරි වචනයට සත්තුත් කැමතිී කියන එක. ඊලඟට අපි මේ අනි කතාව තාවතන බොරු ගැන විස්තරනව නන් කියනමකක්ද බොරුවෙන් මුලා කරන්න හො නෑ කව්දර හටේ ජනතාව ටේ ජනතාවට බොරු කියලා හාලතිසි බරු කිය මේ මිනිස්සු පවර්තන නෑ සත්‍යය ප්‍රකාශ ගනව අනිතක මිනිස්සු බේදබින්න කරන්නේ නෑ අර්ථවත්දවල් කතා කරන්න ඕනි අන්නේ කියන කුණටික තමයි ප්‍රවචන ඊළන්ට අර්ථචර්යාව අර්ථචර්යාව ළමයි මේ සූම් ලිංකික මේ ඩිස්කනක්ු නොත්තහෙම යාලා නැවත ඔය ඉස්සල දීර ීන ලිංිෙම සම්බන්දෙන්ට දැන් අපියන් ආර්චරාවයෙන්ට මේ කරන්න අනිවාරෙන් ගොඩක් අට අමත වෙන එකක් මේක හොඳර මතතියාන්ට අර්ථචරයාව කියෙන මොකක්ති කිය හඳ පුුව හෙන ොක් රට හෙනොයි භාගේ එකතුර මෙන්න මේ ගොඩස මාකරගණන්න පැන්සලකි මේක අනිවාරෙන් මතකතියාන් ඕනි මොකදආර්ථ චර්යාව කියන්නේ අර්ථචර්යාව අනුන්ගේ යහපත අනුන්ගේ දියුණුව පිණිස කටයුතු කිරීම අනුන්ගේ යහපත අනුගේ දියුණුව වෙනුවෙන් කටතු කරනයට ගේෙනමොකද අර්ථචර්යාව මොකද වචන අර්ථ චර්යාව තතිය අර්ථචර්ය අනුන්ගේ හපත අනුගේ දියුණු වනුව කටුතු කිරීම එතකට සැබෑ නායකෝගේ කටයුතු ඔන්න ට ඔයිවිදිට වදන අර්ථචාරයක කියැන අනුගේ දියුණ හනති අනුගේ දියුණු අනුන්ගේ හපතෙන් කටතු කරන්න අර්ථ චර්යයාාව ඒනඟට තවපදේශයක් තියෙනවා සිව් බම්බ විහරන්නසාතරස්නම මේ සත්තර බ්‍රහ්ම විහරන්න ඔන්න අනනිතන ගැනීම තව පාලකෙකොට සිව් බඹ විහරණ සිව් බඹ විහරණ මොනාද මෙත්තා කරුණා මුදිතා උපෙක්කා මෙත්තා කරුණා මුදිතා උපෙක්කා එතකොට මේ මෙත්තා කරුණා මුදිතා උපෙක්කා කියන සිව් බඹ විහරණ පාලකෙකුට වැදගත් තිගැන්වීමක් මෙන්න අප අර කලින්ගතාකරපු කිීම කට එම කිව්වෝොත් රක්ට වැසියයි පාලකයි අතර සම්බන්ධය මොන වගේ සම්බන්ධය අද පියපුතු සම්බන්ධයක් මොකක්ද පියපුතු සම්බන්ධයක් තමයි ටේ ජනතාවයි පාලකෑ අතර තියෙන් දෝනි කියලා කෞුද කෑනෙ බුදුරජාණන් වහන්ේ බුදු දහමේ ගැන්වීමක් එතකොට ඊළකට අර් චරයෝ ගැන ප්‍රරිතා කර ඊළඟගට සමානත්මතාව සමානාත්මතාව ගැනත් සමානත්මතාව කියන්නේ රටේ ජනතාව ආගම් විදිහට සල කලා ජාති විදිහර සලකලා බාසාාවනන් සලකළ වර්ග කරලා යාලට එකක් විදිර සලකන නෑ සමසිින් සලගනව පාලකයක් ඒ මගේ පියා තමන්ගේ දරු ගැන බානෝවාගේ සමසිතින් ඒ හැමෝටම කටකු කරනර ෙන සමානත්මතාව කියලා. වීඩඟට අයිලඟදගත් කරන්නේ තමයි වෙන්න පාලකයකට තව ඉගැන්වීමත් දැවන් අපි ඉගෙන ගතා පාලකයකුට මේ සතර පස්වනයක මොකද සත්තර අගතියන් තොරබීම. තුර පලවිනියක මකක්ද පලවිනික තමයි දස සක්විතිවත් අනුගමනය කිරීම ඊළඟට දෙවනික සත්තර මනද සප්තා ප්‍රහානිි ධර්ම ඊළඟට සත්තර සංග්‍රාවස්තුවලේ යුක්තවීම අනිත්ක සත්තර බ්‍රහ්ම විහරණ සිව් බබ විහරණවලින් යුක්තවීම. ඊළඟට එෙනවා වෙන්න සත්තර අගතියෙන් තොරවි මොන්න දැන් මේක වෙනස් ඇයි අයින් වෙන්ඩෝනිි මේවාල මනාගෙන් අයින් වෙෙන්ඩෝඩි මෙඩ මේකෙන් අගති හතරේ. මේවා හොඳ නෑ සත්තරගති යුක්තවීමම කළලා ලියන්ඩුවත් එපා සාම්පූර්ණෙම වැරදි. සත්තර අගති තොරවි අගති ගැනීමේ අන්තගාමි පිළිවෙත් අගති කියැන්නේ ගම මෙ හොඳ නැති දේව සතරගතිකයන් මොඳද බලම සතරගති සතරාගති තමයි මෙන්න මතක් කරගඩ චන්ද දවේශ බය මෝහ තැන් කියන්න බලට තුම් පාරක්වෙතර එක දිගට මතගටින්ට චන්ද දවේශ බය මෝහ කියන්න බ තුම් පාර කතර පාරක්කයන්න තනී චන්ද දවේශ බයමෝහ සත්ත රගතිය තමයි චන්ද දවේස බය මෝහ කියන්න මෙන්න මේ කකිනෙවලින් ඇත් වෙඩොනි පාලකයා මේවාලින් ඇත්වෙන් ොෙ තුර මතකතයාගන්න මෙන්න මේක හඩු ්ලො මෙන්න මේ පුද්ගලයාගේ අසස අවපක්සේ සඳමෙන් පිරිහෙන බව අවපක්සේ සඳමෙන් පිරිහෙන බව එතුට භාගෙත හම ඇහුවම පස්සේ වාගේ අහන්නේ කාගෙත කෙනගෙන හන්නේ කාගෙද සත්තර අගතියට අන්නාගේ සත්තර අගතියට යන්නාගේ යසස තමයි අවපක්සේ සඳමෙන් පිරිහෙන්නේ ඕක හඩ පුලොන් මෙම පුද්ගලයාගේ යස අවපක්සේ සදමෙන් පිරිහෙන බව බුද්ධහමේ දක්වා තිබේ කියලා බටින් උත්තරහතරත් දෙන්නඩපුන තුර කාගෙද සත්තර අගතයට පත්වෙන ගෙනාගේ තමයි යසස අවපක්ෂේ සඳමින් පිරිහෙන කියල බද්හමේ දක්වල ඇතිනෝක වාග හලක් තියවා එන්ස ඒක මතරයනි රක්ගහ ගඩ ඉලට අපි සත්තරාගති ගෙනනීමට කතා කළිව කුරුම් සතරගතී තමයි චන්දයදේ බෑම හ චන්දය කියැනමකගත චන්දය කියන වචන මයි ැමැත් අපි දුව චන්දය ැන හ තිෙනවන්නේ චන්දයකන්නේ කැමැත්. අගතිගාමීවීම කියැනමග චන්දයෙන් අගතිගාමී වෙනවා ගැන වෙනමකයි. තම්මන්ගේ නෑදෑකම හිතවත්කම තමන්ගේ කම අන්න ඒව බලලා ඒව බලලා කටයුතු කරනවා. එතකොට තනතුරහෙම දෙනකුට තමන්ගේ නෑදෑවුන්ට මන්ගේ හිතවත්වන්ට තමන්ගේ යාලුවන්ට තනතු දෙෙනවා. අන්න ඒක කැමැත්ත අගති ගාමිවීම තමන්ගේ කැමැත්ත අගති ගාමීම ඒටෙන චන්දය කියලා චන්දයෙන් අතේරෙන කොට ඔන්න එතකුට රටක් මකද වෙන පිරිියෙනවා අන්නඒ එක නිසා චන්දය අගතිකයන්න්න එපාකිවා චන්දය නිලට දවේසේ දවේශය ැනමකද විරුද්ධ සිතිවිල්ල එතකුට මෙතනින් මොකක්ද කියන්න මෙතනින් ගන්නේ තමන්ගේ අදහසට විරුද්ධ වනායට දවේසෙන් කටුතු කරන්න එපා කිය සමනටයා ොඳ අදහසක් වඩක් තුළන් කියන්න. තුට ඔන්න දවේශෙන් කටතු කරන්න එපා කියන කියලාන්ට අනිත්්‍යක තමයි මෝහ මෝහෙ කියැනමකද ූලාව. මෝහෙන් අග ගම උුත් එහෙම යුක්ති අයුක්තිය තෝරගන්නඩ බෑ හොඳ රකතරකගඩ බෑ මෝහෙෙන් මුලාට ගිය පාලක ඇත හොඳ නරක තෝරගඩ බෑතකුට ඒ පාලකයාතින් වැදි සිදුවඩගොඩක් ඉඩ අනිවාරෙන්ම තියනවා. හරි මෝහෙන් බද්ධිමත්ව කටුතුගන්න මොහහින්තුර. බද්මත්ව අයුතු කරන්න නි ඔන්න න්ද දවශේ බයි මහෝ කරනාද සත්තර අගති මේවල යුක්තවයෙන් හොදන. ඉන්ට වගේ විභාගයට අහන්නේ ධර්මික රාජ මේ වගේ ධර්මික පාලකො හිටියද. අතීති ඉන්දතියේ න ධර්මි පාලකව මේ වගේ කවුද ධර්මික පාලක බුද්ධ කාලයේ ජීවත් වෙච්ච ධර්මික පාලකය ගැනතමයි වගේ භාගයටටහන්නේ බුද්ධ කාලයේ ජීවත් වෙච්ච ධර්මක පාලකෝ තම මේබ. බිම්බිසාරජතුමා කොසොරඇතුමා. එතකට. Rate, ि ිසාර තුම කොස ර තුමයි දාහරණයක් වෙන්න මොකද මෙ ම අතක ද නිග ඩ ර රාජාණ්ඩු පාලකයන්ට මෙල රාජාණ්ඩු පාලකයෝ රාණ්ඩු පාලකෝ රාණ්ඩු පාලකයෝ දෙන්නේෙක් නම් කරටිකොත් ුද්ධ කාල බිම්බිසාරාතුමයි කොසොල් රජතුමයි රජාණ්ඩු පාලකයෝ, මොන කාලද බුද්ධ කාලේ බුද්ධ කාලේ, රාජාණ්ඩු පාලකෝ දෙන්නෙ තමයි බිම්ිසා රාතුමයි කොසුල් ර තුමයි. ඊළඟට අනිත් කොටස තමයි සමුහාණ්ඩු පාලකය සමුහාණ්ඩු පාලකයො තහයි එතකුට මතකතියාන්ට ව්ජි මල්ල මෙන්න මේ වගේ රජවුරුව ඇත්වෙන්නේ සමුහා්ඩු පාලලන යට ඉළඟට පස්සෙ කාලයේ පසුකාලේ ධර්මාසෝකර අයතුමා හොඳ උදාහරණයක් ඊළඟටත ලංකාවේත් බොහෝ රජවුරු දස්ස සක්විතිවත් සප්තාප්‍රය හනිධර්ම සතර සංග්‍රවස්තු අනුගමනය කරා කියලා සඳහන් වෙන සතරාගතතින් තොරව කටුතු කර කියලා ඉතිහාසේ සඳහන් වෙනවා ඊළඟට අපියන්ත පහලට පරි ඔන්න පාඩම අවසාන්ට අපියාව දැන් තමයි විභාගයට ප්‍රශ්නකට රචනා ප්‍රශ්නකට උත්තරය අපි හදාගන්නේ ඒවගේම කෙටි සටහන හදාගන්නේ. එතකොට මේ විදිහට රාජ්‍යපාලකය කටයුතු කරොත් මකක්ද වෙන්නේ ජනතාව දියුණු වෙන මොන පැත්තෙන්ද ආර්ථික සාමාජික සංස්කෘතික වශයෙන් ජනතාව දියුණු වෙනවා එතකොට රටට රට මොකද වෙන්නේ සංවර්ධනය වෙනවා රට සංවර්ධනය වෙනවා මේ උපදේශ අතීතයට වෙතරයි ගැලපෙන්නේ මේ උපදෙස් අදට ගැලපෙන්නේ නෑ කියලා කිව්වෝ තේ ප්‍රකාශය හරිකන් පුළුවන්ද වැරදිග න්ඩ පුළුවන්ද බාලුක මේ කතාකරපපු උපදෙස් අතීත එත තමයි ගැලපෙන වර්තමානයට ගලපගඩ බෑ කෙලකුත් තේ ප්‍රකාශය හරිද වැරදිද හසානි ඔව එහෙන නිවැරදික කියන්න පුළුවන්ද මොකක්ද මේ උපදෙස් දටත් ගැලපෙන ගොඩක් හොඳයි මේ උපදෙස් අදට ගැලපෙන ඒක මතතියන්න මේ පාඩම අනි්‍යවාර් රචන ප්‍රශනේදවා ඒ කතාව ලියන් ෝඩම පොතිතිීනයවතම මමි කියන්නේමතින් හරි මේ උපදෙස්. අදදටද උපයෝගී කරගත හැකිියමතින් අදටද උපයෝ කරගන්නට පුළුව කියන කතාවන්න මතදතියන්න්න ඒක රරි අනි්‍යවාරයෙන් ලියන්ුන අතීතර අදටත් හටත් මේ යදාගට පුලලා ඕන මරටක යොදාගන්නට පුල ලංකා වෙතර අද මේ පදිසිස දාානල නෑ. බෞද්ධයන්ට වෙතරද නැහෙමත් නෑ කවුරල් හරි මේවා යොදාගන්නව වනම් ඒ රට ඒ සමාජි දියුණු වෙනවා ලෝකෙම මේ අොදාගන්නව ඒ ලෝකෙම හරිම සුවපත් ස්ථානයක් වෙනවා නියත වසේදඒ කවදවත් සිදුනුව වේ විමට ළගට.